මෙතන චුටයි. ළමයින්ට සෙල්ලම් කරන්න ඕන කරලා ක්‍රීඩා පිටේ තර විතරක් තුනී කරලා. මේක පරිසර පද්ධතිය අතර. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා ආවේ. එතකොට කඩලාන භූමිය අපිට මදි තර එක්කෙනක් දහ ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිපතිතුමා එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා මේක කරලා මේකේ කඩලාන හදන්න මොකද කියන්නේ. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක්. මේක ලෝක අනෙක් රටවල්ෙක් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ මනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමත් ගියාපම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මිනිසා පොඩ්ඩක් මොත් වෙලක් නම් මේ ශීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේක බේරමු කියන එක නිකන් අදහස. ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දැන් බලන්න අක්කර 18. ඒකේ හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදෙනවා ඉඩක් පච්චේ තියෙන්නේ. කවුද මේකට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 51ක්. එක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ගස් කො? ඔක්සිජන් උරා ගන්න ළමයි කුරු ගන්න ගහනවා. ඔක්සිජන් කිල වැඩක් නැහැ කියන මේ මිනිස්සු. සයන්ටිෆික් මොෂන් එකක් ගන්නවද? ගමේ ගොඩේ මිනිස්සු ටෝන් විදියට වැඩ කරන්නේ. මෙච්චර ඉගෙන ගන්න අපි මේ තරම් වට එල්ලෝන් නැහැ. ඒකයි මගේ ස්ථාව. උසාවිය පෙන්නුම් කරලා තියෙනවා මේක රජයේ භූමියක් කියලා උසාවිය ඔප්පු කරලා තියෙනවා කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක අඳුලා මේ ගමනක් යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාරණේ පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඒක තමයි මෙතන විතර පාන